අර නළුව නළුව එන කරන්නේ නැ කවුද ලිව්වේ කියලා මන් දන්නේ. කිසි කෙනෙකුට නතු නොවන මනමාලිය. ඔහුම ඉන්නකෝවාම ඉන්න කයිසරද. අපි විද්‍යුත් මාධ්‍ය ගැන කතා කරා. එතකොට මුද්‍රිත මාධ්‍ය ගැන කතා කරන්න ඕනේ. ඊට කලින් පොත්. පොත් කියවන අය ඉන්නවද දැන්? මෙහෙම මොහොතෙන් නම් තියෙනවා. ඇත්තට හොඳ සේවාවක් අවුරුද්දකට සැරේ මහා පොත් වසන්තේනෝ. නමුත් ගොඩක් දෙනෙක් අතේ තියෙන පොප්කෝන්, අයිස්ක්‍රීම් ඒවා. දැන් පෙළකලාට එකතක හිතෙනවා ඒක කානිවල් එකක් හැටියටවත් හිතලා ඇවිල්ලා පොතක් නිකන් පෙරලලා බැලුවත් ඇති කියලා හිතෙනවා මේ රට යන විදියට. නමුත් එහෙම නෙමෙයි. හොඳින් කියවන මිනිස්සු කොච්චර අඩුද කියලා අපිට හිතෙනවා. ඒ තැන්වලට ගියහන් පස්සේ මිනිස්සු අපිත් එක්ක කරන කතාවලින්. දැන් මට මෙහෙම කියන්නකෝ ඔබ, මම චූටි සරල ප්‍රශ්නයක් දානවා. ෂාරුන් ඛාන් රංගපාපු චිත්‍රපටයක චරිතේ නම මතකද කියන්නේ? මතකයි. එකක දෙකක. නමුත් අපි ඒ චරිතේ නමින් ෂාරුක් ඛාන්ව අමතනවද? දැක්කොත් අපි යන්නේ කොහොමද? මේ ෂාරුක් ඛාන් නේද? එමය. කවදාකවත් චරිතේ නමින් ෂාරුක් ඛාන්ට කතා කළා නෑ. ඔය තියා රජිනිකාන්ත උනත් එහෙම. මොකද රජිනිකාන්ත කියලා අපි දන්නවා නේද? ශ්‍රී ලංකාවේ තමයි තියෙන්නේ. ඔය පොත් වසන්තයට මං ගියාම කියලා කියලා. අර නළුව නළුව ඒ මුතු වෙන්නේ මොකද ටෙලිනාට්‍ය මං ආසම ටෙලිනාට්‍ය ආසාවෙන් බැලුව නම මතකයි. කේ හිතන්නකො මොන විහිළුවක්ද කියලා. මොකෝ අපි ගෙදරයි ඔක්කෝම බැලුවා. හරි ආසාවෙන් බැලුව. මොකද නේ නම මට මතක නෑ. ආසාවෙන් බැලුවා කි නම මතක නෑ නේද? පිළකෙන් වුණා මට හමු වුණා. ළමයි මගේ කම හැබැයි පොඩි උන් තව දැන් එහා ඉන්නේ. පොඩි ළමයින්ට හොඳට මොලේ තිනවා. මේ ඒ ලෙවල් ඕ ලෙවල් කරන ළමයි ඒ දැන් එහෙම සමාජ මට්ටමකුත් හැදිගෙන එනවා. මං හරි ආශා කරනවා. මං ඒ දරුවන්ට ගරු කරනවා. මොකද ඒ දරුවවත් අර වැඩිහිටියෝ ටික දැන් ඉතින් කරන්න දැන් නැහැ. ඔහෙම නැති වෙලා ඇයි? මොකද ඒ දරුවවත් මේක දිනුවා කරනවා නම් මේ වැඩිහිටි කාන්තාවක් මට කියන අරන් යනවා පේන්න පොද්දට. මං මේ මොනවද ගත්තේ පොත්? අර රුසියානු පරිවර්තන තියෙනවනේ. අපි අර පොඩි කාලේ ආසාවෙන් කියෙවි මේ එයාගේ දරුවත් එක්ක. ඒවා ටිකක් නැවත මුද්‍රණය කරලා තිබ්බා. ඒක නිසා අරගත්තා. මං කෝ එනා කරන්න නත් අරන් තියෙන. ඒක තමයි. එනා කරන්න නත් කවුද ලිව්වේ? ඒක නම් මන් දන්නේ. එනා කරන්නේ නැ පොඩි කාලේ ඉඳන් කියවලු. ඒ ආසාවටලු ආයත් මුද්‍රණය කළා තිබ්බම ගත්තේ. ලිව්වේ කවදන්නේ? ඉතල අපි ගුරුගෙන පොතක් තියෙනකොට ගෙව්වාම ඉස්සෙල්ලා ලියපු මිනිහා කවුද කියලා බලපන්. ලියෝ ටෝල්ස්ටෝයි ලිව්වා නම් ඒ ලිව්වේ එනා කරන්නේ නැද්ද කියලා කියන්න පුළුවන් තමයි. පෙළකලාට පොතේ තියෙන පිටු ගානත් අපිට කියන්න පුළුවන් තරමට මං කියවපු වර්ෂන් එකේ මුද්‍රණේ මට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් තියෙන්නේ ගොඩක් දෙනෙක් මදේ විතරේ හොයන්නේ. නිසා පෙළකෙම් පොත කියවලා තියෙනවා. කියවපු එක ඇතුළ අරගෙන නැහැ. පොත ලියුවේ කවුද දන්නේ නැහැ. මුද්‍රණය කළේ කොයි රටේද දන්නේ නැහැ. පොතක් කියවන ගැන ඔය ඔක්කොමත් එක්ක. දැන් මේක වැරදිට හිතෙන මිනිස්සුගේ මෙයා කියන විදිහට අපි දැන් මුද්‍රණේ බලන්න ඕන ලියපු විනය ඕවට අපිට වෙලාවක් නැහැ. එහෙම කියන්නේ අඩු කුලේ මිනිස්සු. ජාතකයේ අවුලක් නෙමෙයි. නේද? සංස්කෘතික අවජාතක කරන්නේ කියලා කියන්නේ මං ඕකට. ඒක ඕන. එතකොට තමයි මිනිහ පරිපූර්ණ මිනිහෙක් වෙන්නේ.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කතා කරන්නේ ජෝර්ජ් බර්නාඩ් ෂෝ. බර්නාඩ් ෂෝ එහෙම කිව්වේ සම්පූර්ණ මිනිහෙක් වෙන්න නම් පොතක මදේ විතරක් කියවනවා නම් වෙන්නේ නැහැ. ඒක මං ආදේශ කරන්න ලංකා සමාජයේ හැටියට පොතක මදේ විතරක් කියවනවා වටවිටාව බලන්නේ වගේම තමයි. දැක්ක තමන් ඕන කෙල්ලෙකුට ඕන කෙල්ලෙක් දැක්කම ඕන කොල්ලෙකුට රැවටෙන මෙගා සංස්කෘතිය ඇති උනේ මදේ බලලා විතරයි. වටේ බලලා නැහැ. ඒ නිසා සෙට්ටුන කසාද බැඳා ටිකක් දුර එනකොට තමයි වට පිට තේරෙන්නේ. එතකොට තේරෙන්නේ කරනවා අපි දික් කසාද වෙමු කියලා. ඊට පස්සේ දැන් වෙනකොට ඒකත් ලොකු මෝස්ත දැක්කලා තියෙනවා. මොකද ආ මන්ඩිබෝස් මට එයා මට ගැළපෙන්නේ නැහැ. මොකද ගැළපෙන්නේ නැහැ කියන එක තේරෙන්නේ කසාද බැඳලා අවුරුදු ගාණක් ගියාම. හැබැයි මතක තියාගන්න මෙහෙම කතන්දරයකුත් තියෙනවා මේ සමාජයේ තියෙන දේවල්. කසාද බැඳලා ළමයෙකුත් හම්බෙලා ළමයා මොන්ටිසෝරිත් යනවා. එතකන් ජෝඩුව කසාද බඳින්න වෙච්ච ණය ගෙවනවා. ණයට මගුල් කරන රටක් පසුගිවීම් ක්‍රමය යටතේ ණයට විභාග ගන්න රටක් ණයට ජීවත් වෙන රටක් වෙනසු. මේක මෝස්තරය කියලා ඉවරයි මේ අපේ රටේ. සකරුණා කළ ඔය වැඩ කරන්න එපා. ඔයිට වඩා හොඳයි නේද පොල් සම්බෝලයි බතුයි හරි කාලා ගෑනුත් එක මං ගෙදරට එනවා. අපි නිදහස්, අපි ජීවත් වෙන්නේ නිදහසේ. එහෙම කරන්නේ මිනිසුන්ට ඕන ලෝකෙට ලොකු ෂෝ එකක් පෙන්නන්න. ඔන්න ඔය ෂෝ එක පෙන්නන මානසිකත්වය අල්ලගත්ත කවුද? ඇරෝපි සිල්පිය ලස්සන්ට අල්ලගත්ත. ප්‍රශ්නයක් තියෙනවා අන්න. ඒක තව ප්‍රශ්නේ. බොහෝ අය නොදන්නා කාරණයක් තමයි ජයලාල් රෝහණ මේ ශාස්ත්‍රයට පිවිසෙන්නේ ඡායාරූප ශිල්පියෙක් හැටියට. ඔහු හරි ආදරය කරනවා ඒ ශිල්පයට. ඡායාරූප ශිල්පය අද වෙනකොට මංගල ඡායාරූපකරණය දක්වා ආපු හැටි ගැන පොඩ්ඩක් කතා කරමු. මම 1980 වල විශ්වවිද්‍යාල ජීවිතේ ගත කරන ගම ඇතගෙනම් ජීවත් වෙන සල්ලි නැහැ. ඒක නිසා ඉස්සෙල්ලා පාර්ට් ටයිම් වැඩ කරන්න තැනකම් වුණා. පසු පාර්ට් ටයිම් නෙවෙයි දීර්ඝකාලීන වැඩ වගේ වුණා. පැයට විතරයි මම වැඩ කළේ. වැඩිපුර නුගේගොඩ අමිලපොට ආයතනයේ මුනිදාස ගුණසිංහ මහත්තයාගේ. ඒ මහත්මයා අතිශයින් සිහි කරන මගේ කෝටේ ආනන්ද ශාස්ත්‍රාලය ආදි ශිෂ්‍යෙක්. එතුමා මහා ධනවත් එක් වුණා ඡායාරූපකරණය නිසා. මම මේ කැපේ පොඩි හොර වැඩක් කළා. හොරෙන් ඡායාරූපය මුද්‍රණය කළා. ඒක නිසා ඇත්තට මාව අස් කළා. ඒකත් කියන්නේ බෑ. මම ලැබ් එකේ හිටි වර්ණ ඡායාරූප මුද්‍රණේ. ඒ අතරේ ඉඳලා හිටලා ෆොටෝ ගන්න පුළුවන් අය ඉන්නවා. කොසින කියලා ඒ දවස්වල කැමරාව ගෙනවා. පස්සේ තමයි නිකොන් ආවේ. මේ නෙගටිව් තියෙන්නේ. ඉතින් මේ හිටිකමන් අමිල ෆොටෝ එකට එන ඕඩර් වලට මගුල් ගල් ෆොටෝ ගන්න යන වෙනවා. එතකොට අපි තමයි යන්නේ. විවිධ විදිහට වෙනස් වෙලා යන අය ඉන්නවා. මං හිටියා කපුගම ගිල සහෝදරයෙක් හිටියා. හරි හරි ලස්සනයි. ඒ කාලේ මේ එතකොට නම් තිබ්බි මගුල් ගියේ සාහි ළඟට හෝම් කමින්. ඔය දෙක විතරයි. දැන් ඔය දෙකට එකක් දෙකක් හදාගෙන දැන් ඇඳුම් මෝස්තර කාර්යත් හදාගෙන හිටන මරු වෙලා. මොකද මඟුල් ගෙතරන්දින්නේ සුදු සාරි. ඊට පස්සේ පිටත් වෙනකොට ගොයින් අවේ කියලා තව සාරියක්. මේ තමයි සංස්කෘතික විසරණේ නේ. මේකට කියන්නේ මේ කල්චරල් ෂොක්, සංස්කෘතික තිගැස්ම. හරි විදියට මේක සමාජ විද්‍යාවේ කතා කරනවා. හරිම මේ මේ වගේ රටවල ලෝක වෙනවා ඔක්කොම. දැන් ජෝඩෝ බැඳ ඊට පස්සේ ගොයින් අවේ සාරියක් තියෙනවා. ඊට පස්සේ ආපහු නිවසට කැඳවාගෙන එනකොට හෝම් කමින් කියලා කියන්නේ. ඕකට වෙනම සාරියක. ඉස්සර සාරි දෙකයි, දැන් සාරි තුනයි. තව හිටන්නේ දවෙනකොට හයක් හතක් වෙයි. හතර පහ වෙලා හොම වෙයි.
බිස්සස් ට්‍රික් එකට අහුවෙලා එකසාරේ 75000 කුණෝ කීයද? නෑ 75000ට ගන්න පුළුවන්ද දැන්? පිටින්සාරේ නෑ මම නම් කසාද බෙන්දේ මං ගියා. පන්දින් ඉස්සෙල්ලා ගියා මේ මම වයි නෝනත් එක්ක ඇහුවා. එන්න එන්න මං දන්නවා මේ සාරේ ගියන තැන ඉන්දියාවේ. ඉතින් දෙයින් කතා කළා අර 75000 කියනේම මේ රුපියල් 2000ට ඉතර ගත්තේ ප්‍රථම මතකේ. බිරිඳා තොල්ම වෙලා බලන් ඉන්නවා මිත්‍ර ලාභද මේව මං කෝ ඔව් ඒවා වෙලෙන්ද ඉසින් තමයි වෙනස් කරලා තියෙන්නේ ඔහොම කියලා. ඔය දෙක අරන් ආ අපි කල් විවාහ වුණා මේ ටොප් එකට ඉන්න ළමයි දෙන්නෙකුත් එක්ක කිසි ගැටලුවක් නැහැනේ. අපි තින්නද මේ ලෝකේ අපලේකුත් නැහැ. ආ අපි මෙහෙම ඉන්නවා මේ අතරට ආව ඡායාරූප කලාවේ ලස්සන එක ඔබ මට කරපෝන සත් මන් දන්නවා. ඉස්සෙල්ලම ඡායාරූපේ හැගොඩ සර්ලා වගේ ඉන්න කාලේ ඕවා තිබ්බේ නැහැ. හරි ලස්සනට ඡායාරූප කලාව ගෙනිච්ච මේ මේක විදියක් අනු මේ ඇතුළට දැම්මා. අසද්ද බඳින්න ඉස්සෙල්ලා ප්‍රී ෂූට් එකක්. ඒ ජෝඩුව කැමති කැමති අස්වල් වල වැඩිං වෙ නාගනන්ද අපේ විශ්වවිද්‍යාලේ ගා බෞද්ධ විශ්වවිද්‍යාලය තුන ඒක පන්සල මේ තායිලන්ත හැඩයට හදලා තින්නේ හරීම ලස්සනයි. ඇලවල් කංගවල් වගේ ඒවා තියෙන වැව් වගේ ඒ වාර කොට නැගිල්ල ලස්සනයි තායිලන්ත හැඩේ දරන ඔතනට ගිහිල්ලා ඉතින් බුක් කරගන්න ජෝඩෝ උදේ පාන්දර ඉඳන් පෙළකලට පහට හතරට නැගිටවල අඳගෙන ගිහිල්ල ඉවරලා පෙළක් වෙලාවට නැකත තියෙන වෙලාවට පෝරු නගින්න නැහැ ජෝඩුව නැහැ. අම්මයි තාත්තයිත් අසරනේ බලන්නකො මේ ළමයා අනේ පුතේ කතා කරන්නකො ඒගොල්ලෝ කොහෙද කියලා අහන්න. දැන් තාම ප්‍රී ෂූට් එක දැන් එතකොට කැමරා කරුව විසින් හදාගෙන තියෙන වෙන ආධිපත්‍යයක් කිසි කෙනෙකුට නතු නොවන මනමාලිය ඔහුම ඉන්නකෝ වහම ඉන්න කයිසරද ඡායාරූප ශිල්පියේ මනමාලය කියන දේවත් අහන්න බැලක් කියලා. මොම්ම ඕන විදිහට ඉතින් hina වෙන්නේ කොත් hina වෙනව බලන්න පැත්තට ගියොත් බලන ඔය ඔක්කොම කරලා ෆොටෝ ලෝඩ් එකක් ගහලා ඉවරලා කොයින් වේ වෙනම ඇල්බම් එකක් වීඩියෝ එක වෙනම වෙඩින් එක වෙනම හෝම් කමින් එක වෙනම ඔක්කොම ටික ඇඩ්වාන්ස් කියලා විතරයි අන්න ෆොටෝ ඇල්බම් ටික තියාගෙන ඡායාරූප ශිල්පියෝ ගොඩක් ඉන්නවා. ඇල්බම් ටික තියෙනවා ගන්න ජෝඩු වෙන්නේ. ඇයි ඒ ටිකට ඩිවෝස් වෙලා දැන් ඒක නිසා ඡායාරූප ශිල්පියෝ මංගෝලියක් ආවම පස්සේ කිව්වා සම්පූර්ණ මුදලම ගන්න අත්‍යකාරම් බෑ. ඇයි උඹ ඇල්බම් ගෙනිච්චත් එකේ අපි ගහලා තියෙනවා. මොකද අපිට අවිශ්වාසයි බඳින්න බැඳලා හෝම් කමින් එක ගියා පහෝදා ඩිවෝස් වෙයි කියලා බය. එහෙම දේවල් අනන්තවත් වුණා. කෝටිපතියන් ඒත් වුණා. මේ කෝටිපතියෝ කරන ජාවාරම මේ පෙන්වන ෂෝ එක අල්ල ගන්නවා. අහිංසක ගංගොල්ල දුප්පත් කොල්ලො කෙල්ලෝ. ඒ නිසා ඉඩම් ගස් තියලා කසාද බඳිනේ ඉන්නු නේද සල්ලි අරගෙන. මම මේ මගේ ශිෂ්‍යාවක් නම් නම් මුකුත් කියන්නේ මගේ ශිෂ්‍යාවක් විවාහ වුණා. හොඳ රසාවකුත් කරනවා. ඇත්තටම ඉඩම ගස් තියලා මගුල්ගේත් ලස්සනයි ඇල්බමුත් ලස්සනයි. හැබැයි දැන් ගෙවා ගන්න බෑ. ඉඩම සින්න වෙනවා. පොලි මුදලාලි කෙනෙකුට උගස් තියලා තියෙනවා. අනිද්දා ගියේ නැත්තම් ගෙදරින් ගහලා එලවනවා කියන දෙන එනකොට ඇය ගැබිනියක් දරුවට පවා මේකේ ආදීනමේ ගමන් කරනවා. ඇයි එහෙම කියන්නේ කරන්නේ හිතන්න මගේ ආදරණීය මිත්‍රවරුනි හිතන්න සහෝදරයනි දරුවනි හිතන්න අපි අලුත් වෙමු. අපිට මේට වඩා යන්න සෑහෙන දුර තියෙනවා. ජීවිතේ හදාගන්න සෑහෙන දේවල් තියෙනවා. අපි ඒවා උපදෙස් හැටියට හිතාගන්න නිකන් යවුණයන්ට බනිනවා කියලා විතරක් කියන්න එපා. කවදාකවත් එහෙම කියනවා නම් නූගතෙක් බුද්ධිමත් නැති කෙනෙක්.